Mr. Sara YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපිට පොඩි සහයෝගයක් ලබා දෙන්න කියලාත් ඔයාලා හැමෝගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ අපි දාන videos ඔයාලට සැනින් ඔයාලා ළඟට ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා. Subscribe button එකට එහා පැත්තේ තියෙන bell icon එක click කිරීමෙන් ඒකත් ඔයාලට මතක් කරලා සිටිනවා. Hari, අද මම ඔයාලට කතා කරන්න යන්නේ WhatsApp tricks එකක් ගැන. ඔයාලා මේවා සමහරට ඔයාට අලුත් ඒවා වෙන්නත් පුළුවන්. සමහර කට්ටිය මේවා ගැන හොඳට දන්නවා වෙන්නත් පුළුවන්. Hari, ඉස්සෙල්ලා මාලට උඩ මෙතන search icon එකට එහා පැත්තේ dot 3ක් පේනවා. ඒක ඔයා එතන click කරන්න. ඊට පස්සේ ඔයාට settings වල බලා ගන්න පුළුවන් settings ගියාම account chats notification storage and data help කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා කොච්චර storage එකක් WhatsApp වල use කරලා තියෙනවද, කොච්චර data ප්‍රමාණයක් යාළුවෙක් එක්ක chat කරන්න කොච්චර ගිහිල්ලා තියෙනවද කියන එක ඔයාලට මෙතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. Storage and data කියන එක click කිරීමෙන් ඔයා එතන click කරන්න. ඊපස්සේ ඔයාලට පේනවා ඇති manage storage කියලා. එතන ඔයා click කරන්න. එතනින් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා වැඩිපුරම කාත් එක්ක chat කරන්නද, වැඩිපුරම data ප්‍රමාණයක් ගිහිලා තියෙන්නේ, එවැනි විස්තර වලට මෙතනින් බලා ගැනීම හැකියාව WhatsApp ලා දීලා තියෙනවා. ඒ වගේ මෙතනින් back වුණොත් මෙතන වලට පේනවා තිය network usage කියලා තියෙනවා. එතනින් ඔයාගේ incoming outgoing calls වලට කොච්චර MB ප්‍රමාණයක් ගිහිලා තියෙනවද, ඒ වගේ detail ගොඩක් මෙතනින් වලට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම වලට මෙතන පල්ලෙහා පේනවා තිය media auto download කියලා තියෙනවා. එතන media auto download කියන්නේ අපි අපිට කවුරු හරි ආගමේ photos වගේ videos දැන් ඔයාගේ phone එකේ data on කරලා තියෙන්නේ ඔයාගේ එහෙම හිතන්න ඔයා පාවිච්චි කරන data නම් mobile data නම් ඔයා use කරන්නේ එතකොට ඔයාට කවුරු හරි යාළුවෙක් videos වගේ photos වගේ කවුරු හරි එවලා තියෙනවා අපි ඒක අපි ඒවා බලන්න WhatsApp එකට log වෙද්දි මේවා auto download වෙලා තියෙනවා ඕනෙක ඔයාට මෙතනින් හදන්න පුළුවන් ෆොටෝස් විතරක් එහෙම ඩවුන්ලෝඩ් වෙලා තියෙන්න හදන්න පුළුවන් නැත්නම් ඒ ඔක්කොම එහෙම ඩවුන්ලෝඩ් වෙලා තියෙන්න හදන්න පුළුවන් එහෙම හැකියාවක් මේ WhatsApp වල ඔයාලට දීලා තියෙනවා මම නම් ෆොටෝස් විතරයි සිලෙක්ට් කරලා තියෙන්නේ ඩේටා ගොඩක් යන හින්දා ඒ වගේම Wi-Fi කනෙක්ට් කරලා තියෙන ෆෝන් එකකටත් එහෙම හදන්න හැකියාවක් WhatsApp වල දීලා තියෙනවා දැන් කවුරු හරි ෆොටෝස් වගේක් මොන හරි නැත්තම් වීඩියෝ වගේක් කියලා තියෙනවා නම් අපි WhatsApp එකට log වුණාම auto මේ ඒවා මේ download වෙලා තියෙන්න මෙතනින් අපිට ඒක හදන්න පුළුවන් නැත්තම් එහෙම ඕන් නැත්තම් මේ ටික්ස් ටික අයින් කරාම ඒක හරි අපිට එහෙම set කරගැනීමේ හැකියාව දීලා තියෙනවා WhatsApp ලා අපි මෙතනින් back වෙමු ඔයාලට මෙතන තව පොඩි දෙයක් කියලා දෙන්න තියෙනවා මෙතන ඔයාලට පෙනෙනවා ඇති උඩ account කියලා තියෙනවා ඔයා එතන click කරන්න ඊට පස්සේ privacy කියලා උඩම පෙන්වනවා ඇති ඔයා එතන click කරන්න එතන ඔයාලට ඔයාලගේ last in එක ඔයා අන්තිමේට කීයටද online ආවේ කියලා ඔයාලා කාත් එක්ක හරි chat කරලා දෙහැර ඔයාලට පේනවා වැටලා තියෙනවා ඔයාලා දැකලා ඇති ඒ last in එක ඔයාගේ last in එක කාටද හැමෝටම මෙතනින් ආ සිලෙක්ට් කරන්න පුළුවන් හැමෝටම පෙන්වන්න ඕනේද නැත්නම් ඔයාගේ කන්ටැක්ට්ස් වල ඉන්න කට්ටියට විතරද පෙන්වන්න ඕනේ නැත්නම් කාටවත් පෙන්වන්න එපාද කියන එක ඔයාලට මෙතන සිලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම ආගේ ප්‍රොෆයිල් ෆොටෝ එක ප්‍රොෆයිල් ෆොටෝ එකත් එහෙමයි ඒක හැමෝටම පෙන්වන්න ඕනේද නැත්නම් ඔයාගේ කන්ටැක්ට් වල ඉන්න කට්ටියට විතරද පෙන්වන්න ඕනේ නැත්නම් කාටවත් පෙන්වන්න එපා කියන එක මෙතනින් ඔයාලට සිලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම ඔයාගේ about එකත් එහෙමමයි හැමෝටම පෙන්වන්න ඕනේද contact වල ඉන්න කට්ටියට විතරද නැත්නම් කාටවත් පෙන්වන්න දෙපාද කියන එක මෙතන සිලෙක්ට් කරගැනීමේ හැකියාවක් තියලා දීලා තියෙනවා ඒ වගේම තවත් හොඳ option එකක් තියෙනවා ඔයා දාන status හැමෝටම බලන්න පුළුවන් විදිහට ඒ කියන්නේ ඔයාගේ හැමෝටම ඒක කොහොමද බලන්න බෑ ඒ කියන්නේ ඔයාගේ contacts වල ඉන්න contacts save කරලා ඉන්න කට්ටියට විතරක් මෙතනින් බලා ගැනීම හැකියාවත් ඔයාලට සෙට් කරගන්න පුළුවන් නැත්නම් කන්ටැක්ට්ස් වලනොත් ඔයා තෝරගත්ත කට්ටියකට විතරක් ඔයාගේ
status balagan ini hakikat metode yang ada hadagan reset kerjaan anda pulang atau yang ada ikhnan itu balan anda pulang video itu guna atau status siakran anda mengelu dilatih nama apa metode ini back pemu sebagai malah terpena itu metode na groups live location yang mana options bagai tino wah metode ini malah terkian nih wah group pack kerja hemat හැමෝටම ආව group එකකට add කරන්න පුළුවන්. නැත්නම් ඔයාගේ contact වල ඉන්න කට්ටියට විතරද ඔයාව group එකකට add කරන්න පුළුවන්. නැත්නම් ඔයාව ඔයාගේ contact වල ඉන්න කට්ටියකින් ඔයා තෝරගත්ත පිරිසකට විතරද ඔයාව කිසියම් group එකකට add කරන්න පුළුවන් කියන එක ඔයාලට මෙතනින් select කරගැනීමේ හැකියාවක් සැක්ලා දීලා තියෙනවා. අපි මෙතනින් back වෙමු. ඒ වගේම live location එක ඔයාලට පේනවා තියෙනවා තියෙනවා. ඒ වගේම blocked contacts අපි මෙතන බ්ලොක් කරලා තියෙන කන්ටැක්ට්ස් මෙතනින් බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම fingerprint lock එක. WhatsApp ළම දීලා තියෙනවා ඒගොල්ලන්ටම අපි වෙන apps download කර කර ඉන්න ඕනේ නැහැ. WhatsApp එකේම තියෙනවා fingerprint lock එකක් අපිට WhatsApp එකටම WhatsApp එකේම set කරගන්න පුළුවන් වෙන වෙන app download කර කර ඉන්න ඕනේ නැහැ. ඒක ගොඩක් වාසියක් අපිට WhatsApp ළා දීලා තියෙන. ඔයා මෙහෙම fingerprint එක ඕපන් කරලා මෙතනින් ඒක enable කරගන්න පුළුවන්. ඒක enable කරන්නේ මේ WhatsApp එක මගෙන් fingerprint එක ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ fingerprint එක ඉල්ලනවා fingerprint එක දෙන්න. ඔයා කියන්නේ WhatsApp එකේ යූස් කරන fingerprint එක මොක මොන finger එකද ඔයා යූස් කරන්නේ lock එක unlock කරගන්න. ඒක ඔයා දෙන්න මෙතෙන්ද. හරි ඉන්බැක් වෙමු. ඒක fingerprint option එක ඔයාලට ගොඩක් හොඳ වාසියක්. හරි ඒ වගේම ආයෙත් තවත් දේවල් වලට කියලා දෙන්න තියෙනවා. ඔයාට කවුරු හරි මැසේජ් එකක් දානවා. ඒ දාපු මැසේජ් එක අපි මේ මැසේජ් එක බැලුවොත් එයාට සීන් කරා කියලා පෙන්නනවා. එතකොට අපි රිප්ලයි එකක් දාන්න ඕනේ. නැත්නම් හරි නෑනේ. ඒකින්ද අපි රිප්ලයි එකක් දාන්න ඕනේ. ඒ දැන් හදිස්සි වැඩක් හින්දා අපි ඒක ටග් ගාලා බැක් කරලා යනවා. ඔහෙම හිතන්න ඔයා අපි ටග් ගාලා බැක් කරලා යනවා. එතකොට පස්සේ එයාට රිප්ලයි දාන්න අමතක වෙනවා. ඒකට WhatsApp ලා දීලා තියෙන හොඳ විසඳුමක්. එහෙම අමතක නොවෙන්න ඔයා ඒ chat එක ක්ලික් කරන් ඉඳලා මෙතන උඩ පේන හැටි dot 3. එතන ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන mark as unread කියලා පෙන්වන හැටි වතන ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති කොළපාට circle එකක් වැටලා තියෙනවා ඔයාගේ chat එකේ. එතනින් ඔයාලට මතක් කරගන්න පුළුවන් අපි මෙයාට message එකක් reply දාන්න තියෙනවා කියන එක ඔයාලට මතක් කරගැනීම හැකියාව දීලා තියෙනවා. ඒ වගේම තවත් දෙයක් ඔයාලට කියලා දෙන්න ඕනේ. WhatsApp වල මේකත් ඔයාලා වැඩිය දන්නේ නැහැ. ගොඩක් කට්ටිය දන්නේ නැහැ. WhatsApp වල කොහමද text message එක font එක කියන්නේ අකුරු වල හැඩය වෙනස් කරගන්නේ කොහොමද කියන එකත් මම අද ඔයාලට කියලා දෙනවා. ඉස්සල්ලාම typing board එක ගන්න ඕනේ. ඒකේ star ලකුණ click කරන්න. ඊට පස්සේ මොකක් හරි ආට අවශ්‍ය මැසේජ් එක ගහන්න ටයිප් කරන්න මෙතන. මම මගේ name එක නිකන් ගහන ටයිප් කරනවා. ඊට පස්සේ ආයෙත් star ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට දැන් පේනවා ඇති මේ font එක වෙනස් වුණා. අපි ටයිප් කරපු මැසේජ් එකේ font එක වෙනස් වුණා. තවත් එහෙම font අපිට වෙනස් කරගැනීම හැකියාව තියෙනවා මෙතන. ඔයාලට පේනවා ඇති dot 3ක් තියෙනවා. මෙතන ඔයා ක්ලික් කරන්න. මෙතන italic එහෙම සර්ච් කරගන්න මේ ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් දීලා තියෙනවා WhatsApp ලා. මෙතන ඉටලික් ගත්තොත් ෆොන්ට් එක වෙනස් වෙනවා ඔයාලට පේනවා ඇති. ඒ වගේම තව ඔප්ෂන්ස් තියෙනවා. දැක්කම ඔයාලට පේනවා ඇති ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. මේ ඔයාලට පේනවා ඇති. හරි එහෙමයි ෆොන්ට් එක වෙනස් කරගන්නේ. ඒ වගේම තවත් දෙයක් ඔයාලට
කියල දෙන්න තියෙනවා කොහොමද ගුප් පෙක් කර කට්ටිය තව දෙයක් ඔයාලට ඊට කලින් කියන්න තියෙනවා දැන් chat එකක් කාගේ හරි chat එකක් hide කරන්නේ කොහොමද ඒ කියන්නේ hide කරන්නේ කොහොමද chat එකක් කාගේ හරි කාගේ අපේ chat එකක් කොහොමද යාළුවෙට මේ විදිහටම යවන්නේ කියන එක ගැනත් මම ඔයාලට පස්සේ වීඩියෝ එකක් කරන්නම් ඒකර ඔයාලට වෙනම වීඩියෝ එකක් මම කරන්නම් ඊළඟ දේ තමයි ඔයාලට කෙල් දෙන්න තියෙන කොහොමද group එක යාළුවෙක්ව mention කරලා දාන්නේ කියන එක දැන් මෙතන ඉස්සන typing board එක ගන්න ඊට පස්සේ at ලකුණ ගන්න ඔයාට at ලකුණ ගත්ත ගමන් පේනවා ඇති මගේ save වෙච්ච contacts වල යාළුවන්ගේ numbers කියන්නේ යාළුවන්ගේ නම් මුයි ආයේ සේව් නැති නම්බසුත් තියෙනවා අපිට එහෙම යාළුවෙ මෙන්ෂන් කරලා මේ දැමීමේ හැකියාව WhatsApp ලා දීලා තියෙනවා එහෙම මෙන්ෂන් කරලා දැමීමේ හැකියාව WhatsApp ලා දීලා තියෙනවා හරි අපි මෙතනින් බැක් වෙමු ඒ වගේම ඔයාලට තවත් දෙයක් ඔයාලට මට කියලා දෙන්න තියෙනවා two step verification කියලා මේගොල්ලෝ ඔප්ෂන් එකක් දීලා තියෙනවා ඒකෙන් ඔයාලට පුළුවන් WhatsApp එකේ security එක තවත් වැඩි කරගන්න ඒක මම ඔයාලට පෙන්නන්න settings ගිහිල්ලා ඔයාලට පේනවා ඇති account එතන ඔයා click කරන්න ඔයාලට ඊට පස්සේ පේනවා ඇති privacy security two step verification එහෙම ක්ලික් කරාම මගේ එක තව සෙට් කරලා නැහැ ඊට පස්සේ ඒකෙන් වාර එක සෙට් කරගත්තොත් ඔයාට වාසි ඒ කියන්නේ කවුරු හරි ඔයාගේ ෆෝන් එක ගත්තොත් ඒ කියන්නේ අපි දැන් මේ ෆෝන් එකෙන් වෙන ෆෝන් එකකට අපේ WhatsApp account එක ගත්දී අපේ ෆෝන් නම්බරේ ඒ ටික විතරනේ සාමාන්‍යයෙන් ඉල්ලන්නේ අපේ WhatsApp account එක වෙන ෆෝන් එකකට ගත්දී use කරන්න දැන් මේ two step verification එක on කරාම අපි ඔයාලට කැමති pin එකක් මෙතෙන්ද දෙන්න. ඊට පස්සේ ආයේ දීපු pin එක ආයේ confirm කරන්න තියෙනවා. ඊට පස්සේ ඒකට ඔයා email එකක් add කරන්න ඕනේ ඔයාගේ email එක. මේ විදිහට ඔයාගේ ඊමේල් එක ඇඩ් කරලා next දුන්නම ආයි ඊමේල් එක කන්ෆර්ම් කරන්න එනවා එතන ආයෙත් ඔයාගේ ඊමේල් එක දෙන්න ඊට පස්සෙ ආ සේව් කරන්න හරි ඊට පස්සේ two step verification එක හරි දැන් ඔයා දැන් වෙන ෆෝන් එකකට WhatsApp ගද්දී වෙන ෆෝන් එකකට WhatsApp account එක පාවිච්චි කරන්න ගද්දී ඔයාගේ ෆෝන් නම්බර් එක විතරක් නෙවෙයි ඉල්ලන්නේ මේ ඔයා මේ two step verification එකට දුන්න ඒ PIN number එක ඔයාගෙන් ඉල්ලනවා ඒක ගොඩක් security එකට හොඳයි ඒ කියන්නේ security එකට කියන්නේ ඒක ගොඩක් WhatsApp එකට හොඳයි ඒ කියන්නේ ඔයාගේ දැන් සාමාන්‍ය account එකක් හොරකම් වීමේ හැකියාව එතනින් ගොඩක් අඩුයි ඒ වගේ ගොඩක් වාසියක් මෙතනින් ඔයාලට තියෙනවා හරි මම මෙතනින් බැක් වෙනවා මේ වගේ ගොඩක් දේවල් WhatsApp ලා අපිට දීලා තියෙනවා ඒ වගේම අපි මේවා වැඩි දන්නේ නැහැ හරි මේ වගේ ගොඩක් හැකියාවල් අපිට WhatsApp ලා දීලා තියෙනවා අපි ගොඩක් දේවල් මේවා අපේ භාවිතේ නැති හින්දා අපි ඉතින් WhatsApp ගියොත් අපි ඉතින් chat කරන්න ඒ වගේ වැඩවලට ඉතින් අපි යන්නේ හින්දා අපි මේ දේවල් ගැන වැඩි දන්නේ නැහැ ඒ හින්දා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලට මේ දේවල් කියලා දෙන්න හරි ඉතින් එහෙනම් මේ වගේ ගොඩක් වීඩියෝස් මම ඔයාලට අර
චැට්ස් කොහොමද හයිඩ් කරන්නේ කාට හරි කොහොමද අයා අපේ චැට් එකේ යාළුවෙට චැට් එක කොහොමද යාළුවට ඒ විදිහට මෙවන්නේ කියන එක ගැන මම ඔයාලට පස්සේ වීඩියෝ එකක් අනිවාර්යෙන් දාන්න එහෙනම් අදර සමගන්නම් මේ වගේ වීඩියෝස් ඔයාලට බලන්න අපේ channel එක subscribe කරන්න bell icon එක click කරලා අපිට පොඩි සහයෝගයක් ලබා දෙන්න කියලා ඔයාල හැමෝගෙම ඉල්ලා සිටිනවා එහෙනම් හැමෝටම සුබ දවසක් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු